පහ දෙක යටතේ ඒක කිය පහ දෙක යටතේ මම දැන් ආක්ෂක සැකිල්ල කරා. දැන් ආක්ෂක සැකිල්ල යටතේ තව පොඩ්ඩක් මට ඉතුරු වෙලා තියෙනවා. මම ඒක දැන් ඉතුරු ටික කරන්නම්. එතකොට දැන් මේ තියෙන්නේ උරස් කශේරුකා ටිකක්. මේ තියෙන්නේ උරස් කශේරුකා. එතකොට මේ උරස් කශේරුකා නැත්නම් කශේරුව තියෙන්නේ අපේ උරස් කූඩුවේ අපරව. මේ තියෙන්නේ පූර තියෙන්නේ මොකද්ද? මධ්‍ය උරතලය. මේ උරතලය ඌරෝස්තිය. ඌරෝස්තිය. මධ්‍ය උරතලය. ස්කැපියුලා එක මධ්‍ය උරතලය. එතකොට දැන් මෙතෙන්දි මේ උරස් කූඩුව හදන්න දායක වෙනවා පූර මේ මධ්‍ය උරතලයත් අපරව කශේරුවත් අපර පාර්ශික පාර්ශික පූර පාර්ශික මේ පාර්ශු නැත්නම් පාර්ශිකව මේ පාර්ශු. ඉතින් පාර්ශුගල් මං කිව්වා හතක් තියෙනවයි කියලා. මේ පාර්ශුගල් 12ක් තියෙනවයි කිව්වා. ඒ පාර්ශුගල් 12න් හතක් මේ කෙලිම මධ්‍ය උරෝස්තර සම්බන්ධ වෙනවා. දැන් මෙතන මේ දාලා තියෙන්නේ පස්වෙනි පාර්ශුව මධ්‍ය උරෝස්තියත් එක්ක මේ සම්බන්ධ පාර්ශුව වලට කියනවා අපි සත්‍ය පාර්ශු කියලා. මම උරස් කූඩුව කරනකොට කියලා දෙන්නම්. එතකොට මේ උරස් කශේරුකාවල විශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේ කශේරුකා දේහය. ඒ කශේරුකා දේහයේ යාබර කශේරුකා දෙක අතරට සම්බන්ධ වෙනවා පාර්ශුවේ තියෙන කොටස් දෙකක් පාර්ශු හිස. හිස සම්බන්ධ වෙනවා මේ යාබද කශේරුකා දෙකක් අතර කශේරුකා දේහයට. යාබද කශේරුකා දෙකක් අතර කශේරුකා දේහයට පාර්ශු හිස සම්බන්ධ වෙනවා. ඊට පස්සේ පාර්ශුවේ තියෙන පොඩි ගෙලක් ගෙලත් එක්ක තියෙන පොඩි ගැටිත්තක්. ගැටිත්ත සම්බන්ධ වෙනවා ඒ කශේරුකාවේ තීරයක් ප්‍රසර වලට. එතකොට එහෙනම් පාර්ශු සඳහා සන්ධාන පෘෂ්ඨ තිබීම උරස් කශේරුකාව ලක්ෂණයක්. කොහෙද සන්ධාන පෘෂ්ඨ තියෙන්නේ? කශේරුකා දේහයෙන් තීරයක් ප්‍රසර වල තමයි තියෙන්නේ. එතකොට මම මේ දාලා තියෙන්නේ මේ පාර්ශුවේ මේ පාර්ශු දණ්ඩ කියලා කියනවා අපි. මේකට පාර්ශු දණ්ඩ. මේ පාර්ශු දණ්ඩ කාට්‍රේජ මගින් මේ මධ්‍ය උරෝස්තර සම්බන්ධ වෙලා තියෙනවා. මේ කාට්‍රේජ පාරදුෂ්‍ය කාට්‍රේජ. මේ කාට්‍රේජ මගින් මේ සම්බන්ධ වෙලා තියෙනවා මධ්‍ය උරෝස්තියට. පූර්ව සන්ධානය උරෝස්තිය, අපර සන්ධානය මේ පාර්ශු කශේරුවට. කශේරුවට සන්ධානය වෙන්නේ කොහටද? මේ කශේරුකා දේහයටත්. කශේරුවේ තියෙන තීරය ප්‍රසරවල සන්ධාන යතිරය ප්‍රසර යටිපැති තියෙන සන්ධාන පෘෂ්ඨවලටත් තමයි සිද්ධ සම්බන්ධයෙන් තීරය ප්‍රසර සන්ධාන අග්‍ර ප්‍රසර නෙවෙයි තීරය ප්‍රසර. එතකොට මෙන්න මේ තියෙන්නේ මේ තියෙන්නේ අර තීරය ප්‍රසරවල තියෙන සන්ධාන පෘෂ්ඨ. මේ සන්ධාන පෘෂ්ඨ ඕවට තමයි පරිශුවේ ගෙල මේ පරිසු ගැටිත්ත කියන එක සම්බන්ධ වෙන්නේ. ඒතර පරිසු හිස සම්බන්ධ වෙන්නේ මෙතන. මේ තියෙන්නේ මෙන්න මේ කශේරුකා දේහයේ තමයි ඒක තියෙන්නේ. එතකොට අපර සන්ධානයේ කශේරුවත් එක්ක පරිසු පූර්ව සන්ධානයේ මධ්‍ය උරෝස්තියත් එක්ක. එතකොට ලෝක කියනවා කියලා මං කිව්වා. ඊට පස්සේ අපි බලමු මොකද්ද ත්‍රික. ඊළඟට අපිට ඉතුරුනේ මොකද්ද? ත්‍රිකාස්තිය කොටස. ත්‍රිකාස්තිය දැන් සන්ධානය වෙන්නේ මේ තියෙන ත්‍රිකාස්තිය. එතකොට මේක කශේරුකා පහක සන්ධානයක්. කශේරුකා පහක් තියෙනවා. පළවෙනි කශේරුකාවේ විතරයි තියෙන්නේ උත්තර සන්ධාන පෘෂ්ඨ. ඒ උත්තර සන්ධාන පෘෂ්ඨ පස්වෙනි කටී කශේරුකාවේ අදර සන්ධාන පෘෂ්ඨත් එක්ක එකතු වෙලා ත්‍රිකාස්තියයි කටී ප්‍රදේශයයි ත්‍රිකාස්තියයි අතර කටී ත්‍රිකාස්ති සන්ධාන සන්ධානය හදනවා. ඇත්තටම අපිට කශේරුවේ වැඩියෙන්ම මේ පළ පුළුල්ව නවන්න පුළුවන් පරාසය නෙවෙයි වැඩියෙන් නමන්න පුළුවන් තැන අපේ කශේරුවේ මෙන්න මෙතන. වැඩියෙන් චලනය කරන්න පුළුවන් තැන නෙවෙයි චලනය කරන්න පුළුවන් අපේ ඇට්ලසේ මේ ග්‍රයිවි ඉස්කබල සහ ඇට්ලසේ ආක්ෂි අතර සන්ධිය. වැඩියෙන්ම මේ කශේරුවේ පරාසය වැඩි මෙතන. මෙතනින් ගොඩාක් නවන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ත්‍රිකාස්තිය. මේ ත්‍රිකාස්තියේ තියෙනවා මෙන්න මේ පැත්තේ මේ පාර්ශික පැත්තේ තියෙන සන්ධාන පෘෂ්ඨයක්. ඒ සන්ධාන පෘෂ්ඨයේ මේ අපි කියන්නේ ජගන ඵලකය නැත්නම් ශ්‍රෝණියේ ජගන ඵලක අස්ති ඉලියම් කියන්නේ. ඒ ජගන ඵලක අස්තියත් එක්ක සන්ධානය වෙනවා. මේ පැත්තේක මෙතන සන්ධානය වෙලා මේ තියෙන්නේ අපේ ශ්‍රෝණි ඵලක දෙකකින් තමයි මේ ශ්‍රෝණිය හදලා තියෙන්නේ. එතන ශ්‍රෝණිය අපරමායිම ත්‍රිකාස්තිය. පූර සීමාව මේකට කියනවා අපි බගාස්ති යෝගය යුනික බග යෝගය බගාස්ති යෝගය. මම පස්සේ දැන් ශ්‍රෝණි මේ ක්‍රියාව කරනකොට කියලා දෙන්නම්. එතකොට අපේ අදර ගාත්‍රයේ මෙන්න මේ මෙතන තියෙන ශ්‍රෝණි කෝටරකයට තමයි සව වෙන්නේ. මම ඒකත් ඕගොල්ලන්ට පාඩමේදී කියලා දෙන්නම්. එතකොට මේ කුහරයට අපි අපේ ශ්‍රෝණිය මේ පොදුවේ මේකට කියනවා අපි ශ්‍රෝණිය කියලා. එතකොට අපි ත්‍රිකාස්තිය ගැන බැලුවාම අපි තව පොඩ්ඩක් බැලුවොත් මෙන්න ත්‍රිකාස්තිය. මේ ත්‍රිකාස්තියේ තියෙනවා මේ ශ්‍රෝණි කුහරයේ පැත්තට තියෙන මූණතට කියන්නේ පූර මූණත කියලා. පූර මූණත. මේ පැත්ත අපර මූණත. මේ කණ්ඩක ප්‍රසර ටික තමයි මේ බද්ධ වෙලා තියෙන්නේ. කණ්ඩක ප්‍රසර බද්ධ වෙලා තියෙනවා.
මේ උත්තර සඳාල පෘෂ්ඨයේ විතරයි තියෙන්නේ. දැන් මේ තියෙනවා කශේරුකා දේහයේ තියෙනවා මේ උත්තර සඳාල පෘෂ්ඨ තියෙනවා. ඊට පස්සේ මේ කශේරුවේ මේ මොනවද මේ මේ මෙතන මේ මේ මේක දිග එහෙම තියෙනවා. මේ වයින් පුළුවන් ගැහැණියෙකුද පිරිමියෙකුද කියලා බලා ගන්න. මේ පූර මූණ තවතල බව වැඩි ගෑනුන්ගේ. ඊළඟට මේ මේක තියෙනවා ඊළඟට මේ මේ අතරම මේ කුහරය කශේරු නාලේ එන්නෙන්න පටු වෙනවා. මේක පෘෂ්ඨෝදිය පැතලි ත්‍රිකෝණාකාර අස්තියක්. ත්‍රිකෝණාකාර අස්තිය ත්‍රිකාස්තිය. එතකොට ත්‍රිකාස්තිය තියෙන්නේ අතරම ක්‍රමයෙන් යනකොට මේ කශේරුක කුඩා වෙලා තමයි ත්‍රිකෝණාකාර හැඩය අරගෙන තියෙන්නේ. ත්‍රිකාස්තිය අවශිෂ්ට කශේරුක පහක් එකට එක්වීමෙන් සෑදුණු ත්‍රිකෝණාකාර හැඩති විශාල අස්තියක්. මේක සංයුක්ත කශේරුකාවක්. පූර ප්‍රදේශයේ මේ පූර පැත්ත අවතලයි. අපර පැත්තේ තියෙනවා මේ කණ්ඩක ප්‍රසරයේ එහෙම සම්බන්ධ වෙලා යෝගී අර අග්‍ර සඳ ඒවා ඒව නැහැ. ඒ අග්‍ර ප්‍රසරයේ මෙව සඳානේ වෙලා මේක අපර පෘෂ්ඨය හලුයි. පූර පෘෂ්ඨය සුමටයි. පූර පෘෂ්ඨය අවතලයි සුමටයි. පස්වන කටි කශේරුකාව මෙහි ඉහළ ප්‍රදේශයේ මෙන්න මෙතන තියෙන්නේ උඩින් කටපස්සේ කටි එක. සඳානේ වේ ත්‍රිකාසී අදරව මේ අදරව තියෙන්නේ ගොඩාක් අපේ සීනෝ ව්‍යුහය වලිගය කියන එක අපේ අවශිෂ්ටයි. මේ වලිගය වලිගය කියන එක සඳහන් කෙරෙන්නේ අපේ ශ්‍රීන වූ වලිගය මෙන්න මේ අනුත්‍රිකාස්තියක විවරවත් මොකක්වත් නැහැ. සුසුන් වෛස්නායුවත් පිට වෙන්නේ නැහැ ඒකෙන්. එතකොට මේ ත්‍රිකාස්තිය අර අපි ඉස්සෙල්ලා කියපු එකේ මේ සෝණිමේකලාවේ ජගනපලකාස්ති දෙකට සෝණිමේකලාවේ ජගනපලකාස්ති දෙකට මේක මේ ත්‍රිකාස්තියේ පාර්ශික මූලතින් සම්බන්ධ වෙනවා. මේක ජගනපලකාස්තිය සෝණිපලකේ ජගනපලකාස්තිය මේ ත්‍රිකාස්තියේ පාර්ශික පැත්තට තමයි සන්ධානය වෙන්නේ. ඊළඟට එතකොට මේ ඔයගොල්ලෝ මේ ත්‍රිකාස්තියේ දුන්නොත් මේක අපර මුහුණත මේක පූර මුහුණත කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ ත්‍රිකාස්තියේ තියෙන ඇතුලේ ජිද්ද්‍ර වගයක් මේ ජිද්ද්‍ර පෘෂ්ඨිය පැත්තේ තියෙනවා. මේ කියන්නේ පූර අපර මුහුණතෙත් තියෙනවා පෘෂ්ඨිය ජිද්ද්‍ර කියලා අපි කියනවා. දැන් මේ ඇතුල් පැත්තට මේ ජිද්ද්‍ර තියෙනවා. ඇතුල් පැත්තට ජිද්ද්‍ර තියෙනවා. මේ ඇතුල් පැත්තේ තියෙන ජිද්ද්‍ර වලට කියනවා අපි ස්ටෝනි ජිද්ද්‍ර කියලා. එතකොට මේක ජිද්ද්‍ර ශ්‍රේණියක් තියෙන්නේ. මේ දැන් කසේරුකා බද්ධ වෙච්ච බව මේ පෙන්නු පෙන්නු කරනවා. මෙන්න මේ බද්ධ වූ මේ තිරස් රේඛා තියෙනවා. කසේරුකා පහක සංයුක්තය කියලා අපිට කියන්න පුළුවන්. 1 2 3 4 5ක් තියෙනවා. එතකොට මේ යුද්ධ වලින් තමයි අර දැන් මේකෙන් සුසුම්නාව ගමන් කරන්න ඇති කාස්තිය තුලින්. ඇත්තටම සුසුම්නාව පළවෙනි කටි කසේරුකා මට්ටමේ අදරව අවසන් වෙනවා. ඊට පස්සේ පොඩි කෙන්දක් වගේ එකක් තියෙන. ඒන එකත් එක්ක අර කලින් සුසුම්නාවෙන් පිටවෙච්ච සුසුම්නායි ස්නායු හැබැයි දිගට ඇවිල්ලා මෙන්න මේ ශෝණි ජිද්ද වලින් පිට වෙනවා. මේව තියෙන්නේ ශෝණි ජිද්ද තියෙන්නේ සුසුම්නායි ස්නායු පිටවීමට. එතකොට අවසාන මේ කොටස තමයි අනුත්‍රිකාස්ති. ඒක කශේරුකා හතරක සංයුක්තයක්. ඒක කුඩා ත්‍රිකෝණාකාර එකක්. ඒකේ ත්‍රිකාස්ති අදර පෘෂ්ඨයට අනුත්‍රිකාස්තිය උත්තර පෘෂ්ඨයේ සන්ධානය වෙලා තියෙනවා. අනුත්‍රිකාස්තියේ පළල් පාදස්ස ප්‍රදේශය අනුත්‍රිකාස්තියේ පළල් පාදස්තයට ත්‍රිකාස්තිය බද්ධ වෙලා දෙනවා. ඒකේ විවරවත් මොනවත් නැහැ. එතකොට ඕගොල්ලොන්ට මේක මේ ත්‍රිකාස්තිය අනුත්‍රිකාස්තියයි පූර පිනම තමයි මේ තියෙන්නේ. එතකොට මේ රූප සටහන ඕගොල්ලෝගේ සම්පත් පොතේ තියෙනවා. ත්‍රිකාස්තිය අනුත්‍රිකාස්තියේ පූර දර්ශනය කියලා මේක දුන්නොත් කියාගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ ස්නායු ගමන් කරන්න තියෙන සිදුරු මේ තියෙන්නේ. මේ පස්වෙනි කටි කශේරුකාව සඳහා සඳහන පෘෂ්ඨය මේ තියෙන්නේ. අන්තර්කශේරුක මඩල් හදන සන්ධාන පෘෂ්ඨ. එතකොට මේකාණු ත්‍රිකාස්ති. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මානව කශේරුවේ පොදු කෘත්‍ය ඍජු ඉරියව පවත්වා ගැනීමට ආධාර වීම හිස්කබල සන්ධාරණයේ සැපීම සහ පරිශු මේකලාවට සන්ධාන පෘෂ්ඨ සැපීම සුසුම්නාව ආරක්ෂා කරනවා. කශේරු ජිද්ද්‍ර මගින් මං කිව්වර යාබද කශේරුකා දෙකක් අතර තියෙනවා කශේරු ජිද්ද්‍ර. එතකොට ඒ වගේම දෛවික කශේරුකාවල කශේරු ජිද්ද්‍ර තියෙනවා. ඒ වයින් ස්නායු රුධිර නාල හා වසානාල ගමන් කිරීමට අවකාශ ලැබීම. එතකොට මේ කශේරුව තනි ඍජු කෙලින්ම දෘඩ දණ්ඩක් නෙවෙයි නම්‍යශීලී දණ්ඩක්. එහෙනම් දේහ චලනවලදී අපිට ඉස්සරහට නැමීමට කියනවා සම්මිඤ්ඤණය, පිටුපසට නැමීමට කියනවා සම්මිඤ්ඤණය ප්‍රසර්ජණය. නැත්නම් ඉදිරියට නැමීම, පිටුපසට නැමීම, පාර්ශික නැමීම. සම්මිඤ්ඤණය, ප්‍රසර්ජණය, පාර්ශික නැමීම. අන්න එහෙම කශේරුවට චලන දක්වන්න පුළුවන්. එතකොට දේහ චලනවලදී නම්‍ය සීලී බව සැකසෙනවා. ඊට පස්සේ මං කිව්වා අන්තර කශේරුක මඩල් කම්පන තිගසුන් අවශෝෂණය ලෙස ක්‍රියා කරමින් ඒක ඇතුලෙන් යන සුසුම්නාව ආරක්ෂා වෙනවා. එතන ඔන්නෝයි ටික ඕගොල්ලොන්ට කශේරුව යටතේ දැනගෙන තියෙන්න ඕන. ඊට පස්සේ මං කිව්වා අර
ස්ලිප් ඩිස්ක් නැත්නම් මඩල රිසීව කියන එක ගැන මම ඒකෙත් පුංචි පින්තූරයක් ගත්තා. එතකොට මම ඒකත් පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මේ තියෙන එක. දැන් මෙතන තියෙනවා මේ කශේරුකා දෙකක්. මේ හැම කශේරුකාවකම මේ අන්තර් කශේරුක මඩල් තියෙනවා. මේ අර මං කිව්වේ කොන්ද ප්‍රදේශයේ ඉඟටිය ප්‍රදේශයේදී මේ අන්තර් කශේරුක මඩල් වල මේ ඩිස්ක් එක පොඩ්ඩක් පනිනවා අපර දෙසට, මේ කණ්ඩක ප්‍රසර තියෙන දෙසට පනිනවා. එතකොට දැන් මේ සුසුම්නාව යන්නේ අර කශේරු නාලිය තුලින් යන සුසුම්නාව තමයි මේ දාලා තියෙන්නේ. එතකොට දැන් සුසුම්නාව මොකෝ වෙන්නේ? මෙන්න මේ කශේරුක මේ මඩල ඉලිසීම නිසා සුසුම්නාව තෙරපෙනවා. මේ දැන් මේ තියෙන්නේ තෙරපෙනවා. තෙරපෙනවා. තෙරපිල මොකෝ වෙන්නේ එතන? සුසුම්නාව තෙරපීම නිසා අපිට වේදනාවක් දැනෙනවා. මේකට අපි කියන්නේ මඩල ලිස්සීම, ස්ලිප් ඩිස්ක් කියලා කියන්නේ මේකට. මඩල ලිස්සීම. තොලේ පින්තූරයත් මම මේක ඔයගොල්ලෝ තවත් තේරුම් ගන්න ඕනෙ හින්දා දැම්මේ. දැන් මම හිතනවා කශේරුව ගැන මොනවා හරි ඔයගොල්ලෝට ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මට පුළුවන් හිට මම කියලා දෙන්න. මම හිතනවා ඔයගොල්ලන්ට පහ දෙවෙනි එකකේ සඳහා ඇති හිස්කබලයි කශේරුවයි දෙක ওই ප්‍රමාණවත් කියලා ඊට පස්සේ පරණ පේපර්ස් බලලා අදාළ ප්‍රශ්න වලට උත්තර පිළිතුරු හොයන්න. ඒවයි උත්තර තියෙන ඒවයි මාකින් ස්කීම්ස් අනුව ඔයගොල්ලෝ බලන්න. ඊට පස්සේ අපිට තියෙන වාක්සක සැකෙල්ල යටතේ මධ්‍ය ඌරෝස්තියයි පරිශු කූඩුවයි අපි එක ඊළඟ වීඩියෝ එකෙන් බලමු.